හැමෝටම UGK Vlogs YouTube channel එකට වලසිබ දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා 10 වසරේ පළවෙනි වාරට අදාළ පාඩමක්. ඒ තමයි ලංකාතිලක විහාරය ගැන. ඉතින් චිත්‍ර විශේෂයට අදාළ පාඩම් මාලාවක් වීඩියෝස් අරහා තව ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා මේ වීඩියෝ වලට කැමති නම් like කරලා share කරන්න අමතක කරන්න එපා. ඒක ලංකාතිලක විහාරය කියලා කියන්නේ ලංකාවේ පිරීලා තියෙන සුවිශේෂී විහාරස්ථානයක් ගම්පල යුගයටයි ඉති සුවිශේෂී විහාරස්ථානයක්. මේකත් හතරවන බෝලේකබාහු රජ සමයේ නිර්මාණය වෙච්ච විහාරස්ථානයක්. සේනාධි ලංකා රාමාත්‍යවරයාගේ අනුශාසනා පරිදි මේ විහාරස්ථානය නිර්මාණය කළා තියෙන්නේ ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පියෙක් ස්තපතිරාය කියන ශිල්පියා. මේ විහාරස්ථානය තුළත් බුදු පිළිම විකසිතුවක් සහ වාස්තුවිද්‍ය අංග රාශියක්ම කතා කරන්න තියෙනවා. අපි බලමු මේ නිර්මාණ මොනවද කියලා මෙතන සාකච්ඡා කරගෙන. ලංකාතිලක විහාරය ලංකාතිලක විහාරය ගැනත් වීඩියෝ එකේ මුලින්ම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේ විහාරස්ථානයත් ගම්පල යුගයේ නිර්මාණය වෙච්ච විශේෂ විහාරස්ථානයක්. හතරවන බෝලේකබාහු රජ සමයේ මේ නිර්මාණ ශිල්පියා වෙන්නේ ඉන්දියානු ශිල්පියෙක් ස්තපතිරාය කියන ශිල්පියා. මේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා විශේෂ නිර්මාණ හැටියට සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රතිමා ගෘහයේ හිඳි බුද්ධ ප්‍රතිමාවේ ස්වරූපය නැත්නම් ඒකේ ලක්ෂණ අධ්‍යයනය කරද්දී තියෙන විශේෂ කාරණා තමයි දෙනෙත් විවෘතව දක්වලා තියෙනවා. ඒ වගේම චීවරයේ රැලි තරංග ආකාරයට එහෙම නැත්නම් දිය රැලි ආකාරයට තමයි යොදලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදායට වඩා බාහිර ලක්ෂණ පෙන්වීමට තමයි ශිල්පියා වැඩි උත්සාහයක් දක්වලා තියෙන්නේ. මේකත් ගඩලා දිනේ හිමි පිටුමේ වගේම දේවත්වයේ ආරෝපණය වෙච්ච පිටුමේක ලක්ෂණ පෙන්වන්න කරන මොහොන තුළ විවෘත දෙනෙත් මොහොනේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ප්‍රතිමාවේ ඍජු දැඩි ප්‍රකාශන විලාසයක් තමයි පිළිබිඹු වෙන්නේ. බුද්ධිලිමේ ආසන ක්‍රමය, වීරාසන ක්‍රමය, ඒ වගේම මුද්‍රාව හැටියට දක්වලා තියෙන්නේ ධ්‍යාන මුද්‍රාව. බුද්ධ ප්‍රතිමාවේ උෂ්ණීෂයේ මත තිරස්පතක් නිර්මාණය කරලා තියෙන ආකාරය මේ පිළිමේත් හඳුනා ගන්න පුළුවන් පැහැදිලිව. ඒ වගේම බුද්ධ ප්‍රතිමාව මල්පම්, ලියකම්, විවිධ සැරසිලි වලින් සරසපු මකර තොරණක් යට වැඩ ඉන්න ආකාරයට තමයි දක්වලා තියෙන්නේ. බොහොම වර්ණවත් මකර තොරණක් පිළිමේ පිටිපසින් නිර්මාණය කරලා තියෙනවා. ලංකාතිලක විහාරයේ බිතු සිතුවම් බැලුවාම ඒ බිතු සිතුවලු මහනුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායට අනුව නිර්මාණය වෙච්ච බවක් තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. මේ තියෙන්නේ ඒ ලංකාතිලක විහාරස්ථානයේ නිර්මාණය කරලා තියෙන බිතු සිතුවම් කිහිපයක්. මේවා මහනුවර සම්ප්‍රදායට අනුව නිර්මාණය වෙච්ච බවක් හඳුනා ගන්න පුළුවන්. ඒ චිත්‍ර අතර තියෙනවා සූවිසි විවරණය, සොලස්මස්ථානය, සත්සතිය මේ ආදී තේමා දැනට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කීර්තිශ්‍රී රාජසිංහ රජු සහ සේනාධි ලංකා අමාත්‍යවරයාගේ රූපත් මේ විහාරස්ථානයක චිත්‍රණය කරලා තියෙන ආකාරය පැහැදිලිව දකින්න පුළුවන්. පාරම්පරික සැරසිලි මෝස්තර අතර වියන්තලයේ සිවිලිමේ ඇතර තියෙන සිතුවම් විශේෂ නිර්මාණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතර තියෙන සිව්හංස පූට්ටුව ඉතාම කලාත්මක නිර්මාණයක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ ලංකාතිලක විහාරයේ තියෙන. ඒ වගේම අලංකාර ලියවැල් මෝස්තර කීපයකුත් මේ විහාරස්ථානයෙන් දකින්න පුළුවන්. මේ තියෙන සූවිසි විවරණ තේමායක් තියඳපු චිත්‍ර කීපයක්. සූවිසි විවරණ අතර තියෙන කෝණාගම බුද්ධ රූපය. මේ දැක්වෙන්නේ සිව්හංස පෝට්ටුව වියන්තලේ ඇඳලා තියෙන කලාත්මක නිර්මාණයක්. ලංකාතිලක විහාරයෙන් හම්බගෙන සැරසිලි අතරින් හම්බෙන විශේෂ නිර්මාණයක්. මේ තියෙන විවිධ සැරසිලි ලියවැල් මෝස්තර කීපයක් ලංකාතිලක විහාරයෙන් හම්බ වෙනවා. අපි අද දවසේ කතා කරේ ලංකාතිලක විහාරය ගැන. ගම්පලයේ ඉඳලා තියෙන මේ පාඩම මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තවත් ඉදිරියට මේ වගේ පාඩම් මාලාවක් චිත්‍ර විෂයට අදාළව අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න. එන සුබ දවසක් හැමෝටම.